දේවාලේගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හේතං සන්තං හේතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිසග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් නැතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝ රත්නයෙන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 26 වන දේශනයයි මේ. සත්‍යය අසත්‍යය යන සංකල්ප දෙක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ලෝකයේ සම්මතව පවතින මතිමතාන්තර ගැන ඉතාමත්ම ගැඹුරු විග්‍රහයක් කාලකාරාම සූත්‍රය අඩංගු වන බව මෙතෙක් කළ විවරණයෙන් පවා පෙනී යනවා. පාඨාන්තර අතරින් නිවැරදි පාඨය පවා තෝරා බේරා ගැනීමට අපහසු තරමට වල් බිහි වී ඇති මේ අගනා සූත්‍ර දේශනාවට ලංවීමට සෑහෙන කැලෑවක් ඉදි කරගන්න අපට සිද්ධ වුණා. ශාස්ත්‍රයේ ස්වරූපයක් දරන අර්ථ විවරණ නිරුක්ති ආදී ඔස්සේ දැන් අපි මේ සූත්‍රයේ මූලික අදහස් ටික මතු කරගෙන තිබෙනවා. දැන් මෙතෙන් සිට අපට තිබෙන්නේ මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කරන ගැඹුරු දර්ශනය ප්‍රතිභාණය තුළින් අපේ ප්‍රත්‍යක්ෂයට ලං කර ගැනීමට උත්සාහ කිරීම. තර්කයෙන් තලා උපමට්ටම් කළ දෘෂ්ටි තක්ක පරියාහත දිට්ඨි නිපදවන නිෂ්පාදනාගාරය වන සලායතනයේ ඇතුල් පැත්ත විශිෂ්ට ඥානයෙන් දැකලා තේරුම් ගත්තු තථාගතයන් වහන්සේට ඒ සලායතනයේ පිටපැත්ත පමණක් දකින පුහුදුන් ලෝකයා සමග අදහසුව මාරු කර ගැනීම එක්තරා විදිහක ගැටලුවක් වුණා. මේ ගැටලුව තේරුම් ගැනීම පහසු වීමට අපි එදා කන්ද සංයුත්තේ පින පින්දුපම සූත්‍රයේ අර විඥානයේ මායාවකට උපමා කරන තැන ඒ පුත්‍ර දේශනාවෙන් උපුටා දැක්වුවා. සියතා වික්‍රේ මායාකාරෝ වා මායාකාරන්තේ වාසීවා චාතුම් මහපතේ මායං උදං සෙය්‍ය තමේනම් චක්ඛුමා පුරිසෝ පස්සෙය්‍ය නිජ්ජායේ යෝනිසෝප පරික්ඛේය තමේනම් පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝප පරික්ඛතෝ චිත්තකඤ්ඤේව කායේය පිච්චකඤ්ඤේව කායේය අසාරකඤ්ඤේව කායේය කිනිසියා වික්‍රේ මායාය සාරෝ එවමෙම කෝ වික්‍රේ යං කිංච විඥානං අතීතානාගත පච්චුප්පන්නං අධ්‍යත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනිතං වා යං දූරේ සම්තිකේවා තං භික්ඛු පස්සති නිජ්ජායති යෝනිසෝප පරික්ඛති තසතං පස්සතෝ නිජ්ජායත යෝනිසෝප පරික්ඛතෝ චිත්තකඤ්ඤේව කායති තුච්ඡකඤ්ඤේව කායති අසාරකඤ්ඤේව කායති කිංහිසියා වික්‍රේ විඥානේ සාරෝ යම්සේ මහණෙනි මායාකාරයෙක් හෝ මායාකාරාත වැසියෙක් හෝ මේ කාලයේ ව්‍යවහාරයෙන් කියනවා නම් විද්‍යාකාරයෙක් හෝ විද්‍යාකාරාත වැසියෙක් හෝ සිව් මහා සන්ධියක විද්‍යාවක් දක්වන්නේද එය නුවණැස ඇති පුරුෂයෙක් බලන්නේය. නුවණින් සලකන්නේය. නුවණින් විමසා බලන්නේය. ඒ ගැන සිතා බලන්නේය. එසේ එය බලන්නා වූ එහෙම නැත්නම් එය දකින්නා වූ ඒ ගැන සිතන්නා වූ එය නුවණින් විමසා බලන්නා වූ ඔහුට එය හිස් ලෙස වැටහෙන්නේය. බොල් ලෙස වැටහෙන්නේය. නිසරු ලෙස වැටහෙන්නේය. කොයින්ද මහණෙනි මායාවක විද්‍යාවක සාරයක්? එසේම මහණෙනි යම්කිසි විඥානයක් අතීත අනාගත පච්චුප්පන්න හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරික හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ යම්කිසි විඥානයක් භික්ෂුවක් දකින්නේය. නුවණින් දකින්නේය කියන එකයි. ඒ ගැන සිතා බලන්නේ නුවණින් විමසා බලන්නේ එසේ බලන්නා වූ ඒ භික්ෂුවට එය හිස් ලෙස බොල් ලෙස නිසරු ලෙස වැටහි. කොයින්ද මහණෙනි විඥානයක හරයක්? මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ
මේ විඥානීය මායාවකට උපමා කරලා දේශනා කරලා තියෙනවා. මේ කාණිකුත් කිසිම දර්ශනයක නැති විදිහේ මහ පුදුම දේශනාවක්. අක්නිසාද ආත්ම දෘෂ්ටිය ආත්ම දර්ශනයේ අනිකුත් හැම පදිනමක් දෙදරලා යනකොට අල්ලගන්නේ මේ විඥානයයි. මේ විඥානයත් බුදුරජාණන් වහන්සේ එතකොට හිස් ලෙස, බොල් ලෙස, නිසරු ලෙස, මායාවක් ලෙස, විඥාවක් ලෙස මෙතෙන් දික්වලා තිබෙනවා. මේ විඥා පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කාරණේ තවදුරටත් තේරුම් ගැනීමට උත්සාහ කරමු. ඒ කාලේ මායාකාරය කියලා කිව්වේ විඥාකාරයට. එහෙම නැත්නම් ඊටත් වඩා ව්‍යවහාර භාෂාවක් පාවිච්චි කරනවා නම් මැජික් කාර්යයට. අපි හිතමු දැන් විඥාකාරයේ යම්කිසි ශාලාවක විඥා දැක්මක් මැජික් දැක්මක් පවත්වනවා. එතෙන්ට පැමිණි පිරිස අතරින් ඉන්නේ යම්කිසි නුවණැස ඇති පුද්ගලයෙක්. ඥානවන්ත පුද්ගලයෙක් කල්පනා කරනවා මම අද මේ විඥාව හරියටම දකින්න ඕන කියලා. ඔය විදිහට අදිෂ්ඨානයක් ඇති කරගෙන අනික් හැට නොපෙනී වේදිකාවේ කොනක සැඟවී ගන්නවා. විඥා දර්ශනයේ ආරම්භයේදී එහෙම සැඟවීගෙන ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට මේ විඥා කාර්ය කරනදී දර්ශනය ආරම්භ වුණා වැඩි වෙලා යන්නට කලින් මේ පුද්ගලයාට පෙනෙනවා හර විඥා කාර්යයේ කප ටිකක්. ඒ ව්‍යාජ උපකරණ හොර නූල් හොර බොත්තම් හොර සාක්කු එහෙම දෙයක්ම අර පෙට්ටි වල තියෙන බොරු අඩි එහෙම එකක්ම මේ පුද්ගලයාට පෙනෙනවා. ප්‍රේක්ෂකාගාරයේ ශාලාවේ සිටින අයට පේන්නේ නැති රහස් උපකරණ ආදී සියල්ලම හොඳට පෙනෙනවා. අන්න එහෙම පෙනෙන්න ගත්තාම මේ එකකවත් විඥාවක් මැජික් එකක් නැහැ කියන හැඟීමක් එනවා. ඒ පිළිබඳව එක්තරා විදිහක කලකිරීමක් ඇති වෙනවා. අර කලින් තිබුණු විඥා දර්ශනයේ දැකීමේදී ඇති වුණු කුතුහලය, විස්මය, ත්‍රාසය, හාස්‍ය වැනි කිසිම හැඟීමක් මේ පුද්ගලයා තුළ ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට එක්තරා විදිහක උපේක්ෂා සහගත සංසුන් හැඟීමක් ඇති වෙනවා. එතකොට විඥාවේ තවත් බලන්න දෙයක් නැති නිසා මේ පුද්ගලයා ඒ උපේක්ෂා පිටම අර ප්‍රේක්ෂකාගාරය දිහා ප්‍රේක්ෂකාගාරයේ නරඹන්නන් දින නෙත්‍යම කරනවා. එතකොට වෙනස පෙනෙනවා. එහෙම පිටින් මේ ශාලාව දික් කරගත්තු ගෙලවල් වලින් පිරුණු ශාලාවක්. කටවල් අරගෙන ඇසුත් අරගෙන බලා සිටිනවා. ආ ඕ සූහන් ආදී හඬ නගමින් විස්මය ප්‍රකාශ කරන ජනකායක් මේ පුද්ගලයාට පෙනෙනවා. එතකොට එක්තරා විදිහක සංවේගයකුත් අනුකම්පාවකුත් ඇති වෙනවා. තමනුත් ඒ තත්ත්වෙ හිටියා නේද කියලා. ඔන්න ඒ විදිහට එකට විද්‍යා පිළිබඳව හරි හැටියටම මේ පුද්ගලයා දැක්කා. දැකලා ඉතින් විද්‍යා දර්ශනය අවසන් වුණාට පස්සේ මේ ශාලාවෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා අනිත් අයට නොපිනියන්නයි උත්සාහ කරන්නේ. නමුත් තමන් නඳුරන යම්කිසි මිත්‍රෙක් ප්‍රේක්ෂක ශාලාවේ විද්‍යා දර්ශන නරඹු කෙනෙක් හමු වෙනවා. ඒ තැනට පටන් ගන්නවා ඊළඟට ඒ විද්‍යාකාරයාගේ හපංකම් ගැන විස්තරයක්. ලොකු ප්‍රශංසාත්මක විස්තරයක් කියන්න පටන් ගන්නවා. තමන්ගේ යාළුවා තීට හවුල් වේ කියලා. උපේක්ෂාවකින් අහගෙන ඉන්නවා මිසක් මේ නුවණැස ඇති පුද්ගලයා මේ අවස්ථාවේ වෙනද වගේ මිනිට මෙව ගැන උනන්දුවක් නැති බවක් පෙන්නුම් කරනවා. එතකොට මිත්‍රයාට මේක පුදුමයට කාරණයක්. මිත්‍රයා අහනවා ඇයි ඔබත් මේ ශාලාවෙම නේද හිටියේ කියලා. එතකොට මේ නුවණැස ඇති පුද්ගලයා ප්‍රකාශ කරනවා ඔව් මාත් හිටියා තමයි ඒ ශාලාවේ. ඔබ නිදාගෙනද හිටියේ? නැහැ මම අවදියෙන් හිටියේ. එහෙමනම් හොඳට සැලකිල්ලෙන් බැලුවේ නැතුව වෙන්නේ නැති. නැහැ මම සැලකිල්ලෙන් තමයි බැලුවේ. සමහර විට මම පමණට වඩා සැලකිල්ලෙන් බැලුව නිසා වෙන්නේ නැති. ඔබ සැලකිල්ලෙන් බැලුවා කියලා කියනවා නමුත් විඥාවක් දැක්ක බවක් නම් පේන්නේ නැහැ. එතකොට අවසාන වශයෙන් මේ පුද්ගලයා දෙන පිළිතුර මොකක්ද? නැහැ මම දැක්ක එක කොයිතරම් හොඳට දැක්කද කිව්වොත් මට ඒක විඥාවක් මැජික් එකක් පෙනුනේ නැහැ. ඔන්න ඔය විදිහට ඒ සංවාදය අපිට තේරුම් ගන්න පුළුවන්. මේ සංවාදය ආශ්‍රයෙන් ඒ කියන්නේ නුවණැස ඇති පුද්ගලයාත් මසසින් පමණක් අර විඥාව නැරඹු පුද්ගලයාත් අතර මේ සංවාදය ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අර ආලකාරාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රහේලිකා ස්වරූපෙන් ඉදිරිපත් කළ අර වාක්‍ය කීපය. බුදුරජාණන් වහන්සේටත් මේක ලොකු ගැටලුවක් වුණා. ඒක් නිසාද මේ විඥාන මායාවේ ඇතුල් පැත්ත බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒකත් අර නුවණැස ඇති පුද්ගලයා වේදිකාවේ කොනක සැඟවිලා සිටලා දුටුව වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ කළේ. ලෝක වේදිකාවේ කොනක සැඟවි සිටීමෙනුයි මේ අවබෝධය ලබාගත්තේ. පටිසල්ලාන කියන වචනයේ තිබෙනවා සැඟවිලා සිටිනවා කියන අදහසකුත්. ඒ විදිහට පටිසල්ලානමයි අර සලායතනිය ඇතුල් පැත්තේ දුටුවේ බුදුරජාණන් වහන්සේ.
निदर्शन प्रकाश कर යම් භික්කවේ සදේව කස ලෝකස සමාරක සබ්‍රහ්ම කස සස්සමන බ්‍රාහ්මණිය පජාය සදේව මනුෂ්‍යය දිඨං දුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුචරිතං මනසා තමහං ඥානා තමහං අබ්බඤ්ඤාසේ තං තථාගතස්ස විදිතා කියලා පළමුවෙන්ම ප්‍රකාශ කරා. ඒකේ අදහස මාර්යා බ්‍රහ්මයා සහිත දිවිදේවක ලෝකයා විසින් යමක් දකින්න ලද්ද අසන ලද්ද නිදින්න ලද්ද සිතින් ගන්නා ලද්ද සිතින් පැමිණෙන ලද්ද විමසා බලන ලද්ද කල්පනා කරන ලද්ද ඒ සියල්ලම මම දනිමි. මම දනිමි කියලා නෙවතුනේ නැහැ. මම විශිෂ්ට ඥානයෙන්ම දැනගතිමි. තමන් අබ්බඤ්ඤාසි. තන් තථාගත සවිදිත කියන කෙන් තේරෙන්නේ තථාගතයන් වහන්සේගේ තේරුම් ගන්න. ඒකේ අතහස භාවය තේරුම් ගන්න. ඒක හිස් දෙයක් බොල් දෙයක් නිසරු දෙයක් හැටියට තේරුම් ගන්න. विदित दृष्टिगति लोकयाट वगे वेली पेटली सीती मक මෙන්න මේ අනුව අපට තේරුම් ගන්න පුළුවන් අර මුල් කොටස අර සංවාදයේ ආශ්‍රයෙන් මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ සංවාදයේ ආශ්‍රයෙන් වඩාත් තේරුම් ගන්න පුළුවන් කොටසක් තමයි ඊළඟට කියවෙන්නේ කාලකාරම් සූත්‍රයේ ඉති කෝ භික්කවේ තථාගතෝ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති අදිඨං නමඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති. මෙසේ තථාගත තෙම දුටු දෙයින් වෙන්ද දුටු දෙයින් අන්‍ය වූ දුටු බැවින් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟිය. ඒක හරියට අර නුවණැස ඇති පුද්ගලයා ශාලාවෙන් එළියට ආවට පස්සේ තමා විද්‍යාව දැක්කා විද්‍යාව නැරඹුවා කියලා කෙලින් කියන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා වගේ. අක්නිසාද සත්‍යගතයන් වහන්සේ ශාලායතන පිළිබඳව ඇතුළත ක්‍රියාකාරීත්වය හේතු ප්‍රත්‍ය සම්බන්ධය දුටුව නිසාම අවබෝධය ලැබුවා. දුටු කෙනෙක් නැහැ, දුටු දෙයක් නැහැ, දුටු බවක් විතරයි. දිඨයක් පමණයි. දිඨේ දිඨමත්タン අර බාහ්‍ය සූත්‍ර ආදීන් අපි එදා උපුටා දැකුව කාරණා තව දුරටත් තේරුම් ගන්න පුළුවන්. දිඨයක් පමණයි එතන තියෙන්නේ. දුටු බවක් මිසක් දුටු දෙයක් දකින්න දෙයක් නැහැ එතන. නැදි කියලාක් නැහැ. එතන. ඒක නිසා තමයි දිඨා දැට්ටබ්බන් දිඨං නමන්නේ. තමා විඥාවක් දැක්කයි විඥාවක් නැරඹුවයි दकिन ඒ උපේක්ෂාව කොයි තරම් වැඩි වුණාද කියතොත් අර විඥා දර්ශනේ එපා වෙලා අර නරඹන්න දිහා බැලුවා. අන්න ඒ විදිහට මැජික් දර්ශනේ ආශ්‍රයෙන්ම අපිට හිතා ගන්න පුළුවන් එතන දකින්න දෙයක් නැහැ, දුටු බවක් විතරක් මිසක් දැකිය යුත්තක් මෙතන නැහැ කියන අවබෝධය තථාගතයන් වහන්සේ ලැබුවා. ඒ වගේම දට්ඨාරං නමන්නේ දකින්නෙක් නැහැ. ඒක ශාලාවෙන් පිටත් වුණ අනිත් ඔක්කොම නරඹන්න මේ පුද්දලයා විතරක් නරඹන්නේ නෙවෙයි ප්‍රේක්ෂකෙක් නොවේ. ප්‍රේක්ෂකයා කියන ලේබලයට ගැලපෙන්නේ නැහැ. මක් නිසාද? අර වේදිකාවේ කොනක ඉඳගෙන අර මැජික් එකේ ඇතුළ දැක්ක නිසා. මොන විදිහට දට්ටාරන් නමන්නේ?
ආශ්‍රයෙන් අපට ඒ ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපට ඇතහැරෙන කොටස ඥානාවි කියන ප්‍රශ්නය නිසාම ඊළඟට මතුවෙනවා තථාගතයන් වහන්සේ ලෝකයන් ප්‍රකාශ කළොත් තමන් නැජානාමි කිවදෙයන් තන් මම ආශ්‍රමුසා. මම මේ විද්‍යාව දුටුවේ නැහැ කියලා ප්‍රකාශ කළොත් ඒක මගේ බොරුවක් වෙනවා. ඒ නිසා තමයි අර සංවාදී අවස්ථාවේදී අර ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණේ. ඒ නුවණ ඇති බුද්ධලයාට තමන් නැජානාමි මම ඒ නොදැනිමි කියන්නේ නැද්ද? එහෙම කිව්වත් බොරුවක් වෙනවා. අර ශාලාවේ ඇතුළේ නිදාගෙනත් නෙමෙයි හිටියේ. ඊළඟට ඥානාමි නැච ඥානාමි. ඒ දෙක එකතු කරලා කියන්නත් බෑ. නියම ඥානාමි නැන ඥානාමි කියලා කියන්නත් බෑ. දුටුවෙත් නැහැ නුදුටුවෙත් නැහැ කිව්වොත් ඒකත් දෝෂයක් තමයි. ඔන්න ඔය විදිහ තත්ත්වයක් තියෙනවා. මක් නිසාද? අර අභඤ්ඤාසින් විශිෂ්ට ඥානයෙන්ම තේරුම් ගත්ත නිසා. විශිෂ්ට ඥානයෙන් දුටු නිසා තමයි ඒක හොඳ හැටියට තේරුම් ගත්තේ. ඒකට මැජික් දර්ශනය ආශ්‍රයෙන් අපිට ඒ කොටසක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අදට එන හරිය. ඉති කෝ භික්කවේ තථාගතෝ දිට්ඨසතමති විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදීව තාදී. සම්මාච බණ තාදිම්මා අඤ්ඤෝ තාදී උත්තරීතරෝ පණිත්තරෝ නැති. ඒ කොටසත්. අර තාදී කියන වචනේ ගැන අපි එදත් විස්තරයක් කළා. තාදී කියන වචනේ සාමාන්‍යයෙන් තෝරන්නේ නම් අෂ්ටලෝක ධර්මයෙන් නොසැලෙන ස්වභාවය කියන ඒ විදිහටයි බොහෝ අවස්ථාවලට තෝරන්නේ. නමුත් මෙතන කියවෙන තාදී බව ඒකමත් නොවේ. දෘෂ්ටි පිළිබඳ, දෘෂ්ටිගත කියන පිළිබඳව අනුගමනය කරන මධ්‍යස්ථ ප්‍රතිපත්තිය මෙතන පෙන්වුම් කරන්නේ. ඒකාන්ත සත්‍ය කියලා කියන්නේත් නැහැ, ඒකාන්ත මුසාව කියලා කියන්නේත් නැහැ. ඒකෙත් එක්තරා ප්‍රමාණයක සත්‍යයක් තියෙනවා කියන හැඟීම. ඒක නිසා තමයි අර මිත්‍යාට ඒක හිතා උත්තරයක් දෙන්න බෑ. කෙලින් උත්තරයක් දෙන්න බෑ. ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා. අර තාදී බව නිසා. ඒකත් හරි මේකත් හරි වගේ. ඒක චපල බවක් නිසා නෙවෙයි, නොදුටු බවක් නිසා නෙවෙයි. මෙතන තියෙන එක්තරා ගැඹුරු කාරණයක් නිසා. මායාවේ ඇතුළත දැක්ක. ඒ තාදී බවට හේතුව තතතානම් වූ පටිච්චසමුප්පාද ධර්ම පිළිබඳ අවබෝධයයි. පටිච්චසමුප්පාදය විග්‍රහ කරන තැන්වල අවිජ්ජාපච්චය සංඛාරා ආදී වශයෙන් දක්වලා ඊළඟට අවිජ්ජයත් ඒ වාසේස විරාග නිරෝධ සංඛාර නිරෝධ ආදී වශයෙන් අනුලෝම පටිලෝම වශයෙන් දෙකක් තියෙනවා. එතකොට අවිද්‍යාව ඇති තැනක් අර උපාදානස්කන්ධ ගොඩ ගැහෙනවා. දුකක් ගොඩ ගැහෙනවා. ඒක නැතයි කියලා කියන්නේ නැහැ. ඊළඟට අවිද්‍යාව නැති වෙනකොට ඒ නිරෝධය උපාදානස්කන්ධත් ගොඩ ගැහෙන්නේ නැහැ. දැන් මේ විද්‍යා ධර්ම ගැන මැජික් දර්ශනය ගැන කල්පනා කළොත් මෙතන ඉඳලා අපට පටිච්චසමුප්පාද ධර්ම ගැන එක්තරා ගැඹුරු විග්‍රහයකට බහින්න පුළුවන්. මේක කලිනුත් අපි නොයෙකුත් දේශනාවල නාට්‍ය සම්දර්ශන, සිනමා දර්ශන ආදී ආශ්‍රයෙන් මේ පටිච්චසමුප්පාද ධර්ම එක්තරා ගැඹුරු කාරණයක් තේරුම් ගන්න උත්සාහ කළා. දැන් මේ මැජික් දර්ශනයේ ඒක ඊටත් වඩා හොඳට ඕපනං වල පෙන්නුම් කරනවා. අර සිනමා දර්ශන ආදීයේදී ඒ අන්ධකාරයේ අවිද්‍යා අන්ධකාරය හැටියටයි අපි දක්ුවේ. අඳුරේ ඒ සිනමාවේ පෙන්වන දේවල් සත්‍ය හැටියට ගැනීම නිසා ඒ අනුව ඒ පුද්ගලෙ ඉන්න එක් විදිහේ මනෝභාවයන් ඇති කරගන්න ආකාරය. දැන් මෙතන කෙලින්ම තිබෙන්නේ විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්. මෙතන හැබැයි වචනවල තියෙනවා ශ්ලේෂාර්ථය. මේ කාලයේ ව්‍යවහාරයේ හැටියට මෙතන අපි යදුවේ විද්‍යාව කියන එක. ඇත්ත වශයෙන් අවිද්‍යාව. මහා පුදුම විදියේ ගැටලුවක් මෙතන තියෙන්නේ. අවිද්‍යාපච්චය සංඛාරා කියන එක ආශ්‍රයෙන් මේක තෝරන්න ගත්තොත් මේ විද්‍යාව පිළිබඳ අවිද්‍යාව නිසා තමයි ඒක විද්‍යාවක් වෙන්නේ. විද්‍යාවේ විද්‍යා තත්ත්වය රඳාපවතින්නේ ඒක පිළිබඳ අවිද්‍යාව ඇතිතාවක් පමණයි. මේ කියන විද්‍යාවේ විද්‍යා තත්ත්වය තීරුම් ගත්තොත් ඒ කියන්නේ අවිද්‍යාව නැති වුණොත් එතන විද්‍යාවක් නැහැ. මේක පැටලව ගන්න පුළුවන් නිසා අපි ඊට වඩා පහසුවෙන්ම කියමු. මේ විද්‍යාවේ එහෙම නැත්නම් මැජික් දර්ශනයේ ඒ මැජික් දර්ශනය දක්වපු පුද්ගලයා උපකාර කරගත්තු රහස් උපකරණ ආදිය ඒවා සංස්කාර වුණා. ඒ සංස්කාර පිළිහිට කරගෙන තමයි අර නරඹන්න ප්‍රේක්ෂකාගාරයේ හිටපු අය ඒ විද්‍යා දර්ශනයක් මවාගත්තු. මැජික් දර්ශනයක් මවාගත්තු.
ඒ සංස්කාරය නැති වුණේ නැහැ අර නුවණ සිංහේධිකාවේ කොනක සිට නැරඹු පුද්ගලයා තුළ. ඒක නිසා තමයි එතනත්ට ඒකෙත් මැජික් එකක් නොපෙනුනේ. ඒ විදිහටම තමයි මායාවේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අර මජ්ක්‍ධිම නිකායේ මහා වේදාල සූත්‍රයේ විඥාන පඤ්ඤා කියන දෙකම ඒ ධර්ම දෙකම එකිනෙක හා සම්බන්ධතාවක ඇති ධර්ම හැටියට දක්වලා තියෙනවා. ඒවාහෙම පිටිම වෙන් කරලා දක්වන්න බැහැ. සංසට්ඨං නෝ විසංසට්ඨං. ඒව සංසට්ඨ. නමුත් ඒක වෙනසක් තිබෙනවා. පඤ්ඤා භාවේතබ්බා විඥානං පරිඤ්ඤය. මේ ධර්ම දෙක අතරින් ප්‍රඥාව වැඩි යුත්ත විඥානය පිරිසිඳ දත යුත්ත. ප්‍රඥාව වැඩි වීමෙන් කරන්නේ විඥානය පිරිසිඳ දැන ගැනීම. විඥානය පිරිසිඳ දැනගත්තාම විඥානයේ දෙයක් නැහැ. හරයක් නැහැ. බෝල් බව තියෙනවා. අන්න ඒ වගේ දෙයක් මෙතෙන්දි අර නුවණැසින් බැලුව පුද්ගලයාට සිද්ධ වුණේ. බැලුවා හොඳ වැඩිකම නිසාම අර මැජික් දර්ශනය පෙන්නු මැජික් කාර්ය උපකාර කරගත්තු ඒ උපකරණවල තියෙන සංස්කාර ස්වභාවය එහෙමම නැතිවලා ඉන්න. ඉන්න අපිට පේනවා අවිද්‍යාවත් සංස්කාරත් අතර තියෙන සම්බන්ධතාවය. ඒක නිසා තමයි අවිද්‍යාව මුලට දාලා තියෙන්නේ. ඒවයි සංස්කාර තත්ත්වය රඳා පවතින්නේ අවිද්‍යාව උඩයි. සංස්කාරවල යථා ස්වභාවය අවබෝධ වීමම විද්‍යාවයි. ඒ විද්‍යාව පහළ වෙනවත් සමගම ඒව සුද්ධ සංස්කාර වෙනවා. ඒක නිසා තමයි රහතන් වහන්සේලාට අර අධිමුත තේරගාතාවෙන් එහෙම අපි කලින් දැක්වූ ගාථාවල සඳහන් වුණේ සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තුති. එක්තරා සීමිතාර්ථයකින් අපි කතා කළොත් අපිට කියන්න පුළුවන් අර නුවණින් බැලු පුද්ගලයා තුළ ඒ විද්‍යාව පිළිබඳ මැදිද්දක්ම පිළිබඳ උපාදාන ගොඩනැගුමේ නැහැ. එහෙම නැති අනිත් තැනත්ත තුලයි පිට්‍රයා තුලයි එහෙම පිටින් මේවා ගොඩනැගුනේ. එහෙම පිටින් මැජික් ලෝකයක ඉඳලා එළියට ආවා වගේ ශාලාවෙන් පිටට ආවා. මැජික් භවයක් මම ආගත්තා. මැජික් උපාදානස්කන්ධ ගොඩනගාගත්තා. යොක්කම සුදුනේ අර සංස්කාරවල යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා. එතකොට මේින් අපට තේරුම් ගන්න පුළුවනි විඥානයේ යථා ස්වභාවය යම් අවස්ථාවක ප්‍රඥාවෙන් පිරිසිඳ දිටුවා නම් ඒ අවස්ථාවේ අර සංස්කාර නිකම්ම සංස්කාර වෙනවා. ශුද්ධ සංස්කාර වෙනවා. අනාශ්‍රව ධර්ම ඒවයින් සංකතියක් ගොඩනැගෙන්නේ නැහැ. උපාදානස්කන්ධ ගොඩනැගෙන්නේ නැහැ. භවයෙන් මිදුණ භවයෙන් නොවේ ඉන්නේ. ලෝකයේ ඉන්නවා වගේ පේනවා නමුත් ලෝකේ නෙවෙයි. අර ශාලාවේ හිටියේ නමුත් ශාලාවෙමත් නෙවෙයි. ඔන්න විදිය තත්ත්වය. ඊළඟට අපට අර තාදී කියන වචනේ ඔසේ තවදුරටත් අර තතතාව පටිච්චසමුප්පාද ධර්මය ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා නම් දැන් මෙතන කියව යුතුව තිබෙනවා අර සංවාදයෙන් අපට හෙළි වෙනවා මේ කථාන්තරයේ තිබෙන බව දෘෂ්ටි කෝණ දෙකක්. දෘෂ්ටි කෝණ දෙකක් පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. ඒ දෘෂ්ටි කෝණ දෙක අපට පුළුවන් පටිච්චසමුප්පාදයේ ආශ්‍රයෙන් තේරුම් කරනවා නම් පටිච්චසමුප්පාදයත් පටිච්චසමුප්පන්න ධර්මක් කියලා කොටස් දෙකක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සමහර සූත්‍රවල නිදාන සංයුක්තියේ කලින් අපි ඒව උකට දැක්කුවා. පටිච්චසමුප්පාදං ච වෝ භික්ඛවේ දේසි සාමි පටිච්චසමුප්පන්නේ ච ධම්මේ. මම පටිච්චසමුප්පාදික උද්දේශනා කරනවා පටිච්චසමුප්පන්න ධර්මයේ උද්දේශනා කරනවා. මේ වචන දෙකට සමාන්තරව යන තව පද දෙකක් සමහර විට යොදනවා. හේතුච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නේච ධම්මේ. ආර්ය ශ්‍රාවකයා වෙන එකක් තමයි සුවන් ඵලයේ ලැබූ පුද්ගලයා කියන පව සඳහන් වෙනවා. ඒ තැනැත්තා විසින් පටිච්චසමුප්පාදේ අර දෙආකාරයෙන්ම තේරුම්ගෙන තිබෙනවා කියලා. හේතු චසුදිට්ඨෝති හේතු සම්පන්නේක ධම්ම. හේතුවත් දුටුවා හේතු සම්පන්න ධර්මයෙන් දුටුවා. ඒකම තමයි අපි කලින් උත්සාහ කරච්චා කළ ප්‍රතිස්ස කෝලිත කථාන්තරී. ගිරග්ග සමජ්ජය පිළිබඳ කතාවේ. ගිරග්ග සමජ්ජය දැකලා කලකිරීමක් ඇති වුණාට පස්සේ ඒකට හිත සූදානම් වෙලා තිබෙන අවස්ථාවේ අසජි ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට ඒ ධම්මා හේතුප්පභවතේ සංහේතං තථාගතෝවා තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියලා කියනකොට මුළු මහත් සංසාර ගැටලුව
මේ මැදි දෙක්මේ රහස හේලි කරගත්ත උපතිස්ස පරිබ්‍රාජක පසුවේ සාරිපුත් ස්වාමීන් වහන්සේ අර මුල් පද දෙකෙන්ම යේ ධම්මායතු පබහතේ සංහේතුම් තථාගතවහ ප්‍රඥාවාදීක නිසා තේරුම් ගත්තා යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම සමුදය ටික කීවා මේකෙන් එක පාටම තේරුම් ගත්තා යමක් හට ගන්න ස්වභාවය නම් ඒ නිරුද්ධ වෙන ස්වභාවයයි කියලා ඒ පද හතරම අහලයි ඊළඟට කෝලික පරිබ්‍රාජක සෝවාන් ඵලෙටනේ කොහොම නමුත් අපට පේනවා මෙතන හේතු කියලා කියන්නේ මේ ගාථාව නාන ප්‍රකාරයෙන් තෝරනවා නමුත් ඇත්ත වශයෙන් මෙතන ගන්න තියෙන්නේ හේතු කියලා කියන්නේ ඒ පටිච්චසමුප්පාද ධර්මතාවයි බොහෝ විට පටිච්චසමුප්පාදි කුමක්ද කියලා ඇහුවා අර අංග 12 අනුලෝම පරිලෝම වශයෙන් කටපාඩමින් කියනවා මිස අර මුලින් කියන ඉතාමත් වැදගත් කොටස අස්මින් සති ඉදං හෝති මස්සුප්පාදා ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං නොහෝති මස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගන්න. ඒක තමයි පටිච්චසමුප්පාද න්‍යාය. පටිච්චසමුප්පාද දේශනාවේ හරය ඒකයි. ඒකයි අර ගාථාවේ සඳහන් වෙන්නේ එහෙම නැතිව යේ ධම්මා හේතුපවාදීන අවිජ්ජාව නොවි මෙතන කියන්නේ. ඒක ඉතාම ගැඹුරු කාරණයක්. මක් නිසාද අරංග 12ම පටිච්චසමුප්පන්නයි. 11ක් නොවේ 12ම පටිච්චසමුප්පන්නයි. අවිජ්ජාවත් ආශ්‍රවයන් නිසායි. ආශ්‍රව සමුදය අවිජ්ජා සමුදය. එතන ඉතාම ගැටලු තැන. නමුත් මේ අංග 12ම පටිච්චසමුප්පන්නයි. ඒකට මෙතන ධර්මතාවයි අස්මින් සති ඉදං හෝති කියන ඒ ප්‍රකාශයෙන් කියවේ. පටිච්චසමුප්පාදය තේරුම් කරනකොට බහුධාතුක සූත්‍රය ආදීදී පටිච්චසමුප්පාදය ගැන ප්‍රකාශ කරනකොට පළමුවෙන් ඉදිරිපත් කරන්නේ අස්මින් සති ඉදං හෝති කියන ධර්ම න්‍යාය. ඊළඟට ඒක සම්බන්ධ කරන්නේ ද්වාදසංගයත් එක්ක යදිදන් එනම් කියලා. ඒ එනම් කියන එකෙන් තේරෙනවා එතකොට අරව නිදර්ශනයි. පසුව කියන අංග 12 නිදර්ශන පමණයි. ඒව පටිච්චසමුප්පන්න ධර්ම. ඒව නොවේ හේතු. ඒව හේතු සමුප්පන්න ධර්ම. හේතු අස්මින් සති ඉදං හෝති මස් උප්පාදායි ඉදං උප්පදි මස්මින් සත් අසති ඉදං නොහෝති මස් නිරෝධායි ඉදං නිරුද්ධති අන්නේ ධර්මතාව ඒ තත්තාවයි තථාගතයන් වහන්සේ තේරුම් ගත්තු අර නුවණින් බැලූ පුද්ගලයාට අර ප්‍රේක්ෂකාගාරය දිහා බලන අනුකම්පාවක් ඇති වුණ අවස්ථාවේ ඒ පුද්ගලයාට ඇති වුණේ මේ විදිය අවබෝධය මමත් මේ විදිය තැනක කාලයක් මේ විදිය මෝඩකම් කළා නේද කියලා ප්‍රවිද්‍යාව නිසා මෙන්න මෙහෙම ධර්ම පරම්පරාවක් ඇති වෙනවා. උපාදානස්කන්ධ ගොඩක් ඇති වෙනවා. අවිද්‍යාව නැති වුණාම ඒව නැහැ. එතකොට ඔන්නේ නිරෝධය දැකීමෙන් උනේ මේ සම්පූර්ණ වෙනස සිද්ධ වුණා. නිරෝධය දැකීමෙන් තේරුම් ගන්නවා මේ ලෝකයා ඒකාන්ත සත්‍ය හැටියට. සදාකාලික නිත්‍ය හැටියට සලකන හැම දෙයක්ම මේවා සිතින්ම ඇති වුණ දේවල්. මනෝ පුබ්බංගමා ධම්මා වගේ. මේවා නිරෝධයකුත් තියෙනවා. මේවා මෙතනම නිරුද්ධ වෙනවා. මේ සලායතනයන්ගේ ඇතිවීමගේ කියලා සමහර විට පටිච්චසමුප්පාදය තෝරනකොට අර මෞගුස සම්බන්ධ කරගෙනයි තෝරන්නේ. නාම රූප සලායතන යන මේවා තෝරන්නේ එහෙම පිටිම භෞතික කතාන්තරයක් ආශ්‍රයෙන්. නමුත් මෙතන මේ සලායතනේ හට ගැනීම බුදුරජාන් වහන්සේ දුටුවේ මෞගුසට හිත යවල නොයි. එහෙම නැත්නම් දරුවක පිළිබඳ කාරණාවක් නොයි මෙතන. සලායතනයක් ඇති වෙන ආකාර ප්‍රඥාවෙන් දුටුවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණ ආදි වශයෙන් ඒ දක්වූ කාරණයන් ඒ සලායතනයන් ඒ තැනම හට ගන්නවා ඒ වායි නිරෝධයකුත් තිබෙනවා හට ගන්නා ස්වභාවයත් අර මැජික් දර්ශනය වගේමයි මුළු මහත් ලෝකෙම තිබෙන දේවල් ඒ කාරණේ තමයි එතකොට ඒ ධම්ම හේතුපබවාදී ගාථාවෙන් අපට පේන්නේ පටිච්චසමුප්පාද ධර්ම හරි ආකාර විස්තර කරනවා නම් අපි ඉස්සෙල්ල දක්වන්න ඕනේ අර ඉස්මස්මින් සති ඉදං හෝති කියන ධර්ම ඥානය නියම පටිච්චසමුප්පාදයේ තන දැන් මෙතන මේ තිබෙන අවුල ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ අප දික් කරලා අන්න කැලයක් කියලා දැක්වාම යම් කිසි කෙනෙක් ඒ එක එක ගහක් අල්ලගෙන මෙන්න මේකද කැලේ කියලා තේරුම් ගත්තා වගේ. එහෙමත් නැත්නම් මේ කැලේ තියෙන ගස් ටික ගණන් කරලා ඔන්න මං කැලේ දැක්කා කියලා කියනවා වගේ දෙයක්. මේ පටිච්චසමුප්පාදයේ අංග 12 කටපාඩම් කර ගැනීමෙන් පටිච්චසමුප්පාද ධර්ම තේරුම් ගන්නට උත්සාහ ගැනීම. නමුත් මෙතන ඉතාමත් ගැඹුරු කාරණය තමයි මෙතන මේ පටිච්චසමුප්පාදය කියන්නේ මේ ධර්මතාව. මස්මින් සති ඉදං හෝති මස්සුප්පාදා ඉදං උප්පදිති මස්මින් අසති ඉදං නොහෝති විමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. දැන් මේ දෙක අතර සම්බන්ධය ගැන අපි ටිකක් කල්පනා කරලා බලමු. පටිච්චසමුප්පාදයත් පටිච්චසමුප්පන්න ධර්ම
සාමාන්‍ය ලෝකේ අර පටිච්චසමුප්පන්න ධර්ම ඒවා පටිච්චසමුප්පන්න බවවත් දන්නේ නැහැ. මේ ධර්ම තුලයි හැසිරෙන්නේ. ඒකයි සංසාරය. පටිච්චසමුප්පාද ධර්මතාව දුටු බුද්ධලයා තේරුම් ගන්නවා අවිජ්ජාය සති සංඛාරං හොಂತಿ. අවිද්‍යාව ඇති කලින්ම සංස්කාරය වෙත්. ඒකට අවිද්‍යාව අල්ලගන්නෙත් නැහැ සංස්කාර අල්ලගන්නෙත් නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් පටිච්චසමුප්පාද ධර්මයේ සිට පැවැත්වීම පටිච්චසමුප්පන්න ධර්මයන්ගේ ග්‍රහණයෙන් මිදීමේ මඟ. ඒ කිව්වේ අර අංග 12 ගැනම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අනිත්‍යං සංඛතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා. අවිද්‍යාවත් ඇතුළු මුළු අංග 12ම එක එක අංගයක් ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අනිත්‍යයි සංඛතයි පටිච්චසමුප්පන්නං. ඒ වගේම කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒවා අනිත්‍යයි සංඛතයි ඒවා හදලා මවලාගත්තු දේවල් වගේ කියන එක. සංඛතං කියන එකෙන් හැඟින්නේ ඒකයි. කෘත්‍රිම ස්වභාවයක් තියෙනවා කියන එකයි. ස්වාභාවික නොවේ. සැබෑ නොවේ. අනිත්‍යයි සංඛතයි පටිච්චසමුප්පන්න. හේතු ප්‍රත්‍යයන් නිසා ඇති වුණා. ස්පර්ශයන් නිසා ඇති වුණා. පස්සේ ඊළඟට කය ධම්මං. ඒ වගේම ඒවා ක්ෂය වෙලා යනවා. වය ධම්මං ගෙවි යනවා. විරාග ධම්මං නැති යනවා. නිරෝධ ධම්මං නැති වෙලා යනවා. බොහොම ස්වභාවයක් තියෙනවා. අවිද්‍යාත් සහිත මේ අංග 12ම මේ මැකී යන ස්වභාවය තිබෙනවා කියලා ප්‍රකාශ කළා. මේක අවබෝධ කරගත්තා නම් ප්‍රත්‍යක්ෂයට ලං කරගත්තා නම් අර පටිච්චසමුප්පන්න ධර්මවල නොවේ හිත රඳවන්න තියෙන්නේ. පටිච්චසමුප්පාදී. මේක මහ බුදුම කාරණයක්. අර කැලේ ගැන කිව්ව කාරණය වගේ. කැලේ කියලා බුදුරජාණන් වහන්සේ මෙතන ඉඳලා අත දික් කරලා පෙන්නුවේ. ඒ ගස් බදාගන්න නොවේ. ඒ ගස් ගණන් කරන්න නොවේ. මෙතන ඉඳලම බලන්න ඕන. ඒක මධ්‍යස්ථ බැල්මකින් බැලුවොත් ඒ ගස් විතරක් නොවේ. ඒ ගස් අතර පරතරයක්. ඒකත් අහු වෙනවා කැලේට. බැල්මටම අහු වෙනවා. අන්න ඒ දෙයක් නෙකන. මේ පටිච්චසමුප්පාදය තේරුම් ගැනීමට නම් මේක ප්‍රායෝගික වශයෙන් ජීවිතයට ලං කර ගැනීමට නම් යුගල යුගල වශයෙන් අරගෙන මේ පටිච්චසමුප්පන්න ධර්ම දෙකක් අතර තියෙන ඒ ධර්මතාවයේ හිත රඳවන්න ඕන. ඒක ඉතාම අමාරු දෙයක්. මොක් නිසාද ලෝකයා ද්වේතාවට යට වෙලා ඉන්නේ? එක්ක මේ කල්ල ගන්නවා නැතිනම් මේ කල්ල ගන්න. අර නේව ඉද නහුරන්න උභය මන්තරේ කියලා කියන ඒ රහතන් වහන්සේගේ සිටියේ තත්ත්වය ලෝකයාට තේරුම් ගන්න අමාරු. සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ එක්ක ඒ කල්ලගෙන නැත්නම් මේ කල්ලගෙන. එක්ක අවිද්‍යාව අල්ල ගන්නවා නැත්නම් සංස්කාර අල්ල ගන්නවා. දැන් මෙතන ඉදිකම නැහැ. අර්ධික අතර සම්බන්ධය හිත පවත්වන අවස්ථාවේ අවිද්‍යාවනත් තාවකාලිකව තදංග වශයෙන් හෝ මිදෙනවා. සංස්කාරයන්ගේ ඇති මෝහන ස්වභාවයනුත් තාවකාලිකව හෝ මිදෙනවා. අපි හිතමු දැන් මේ මැජික් දර්ශනය ආශ්‍රයෙන්ම ඒ මැජික් දර්ශනය පෙන්වන තැනැත්තා මහා ප්‍රාතිහාරයක් වගේ කලින් හිතුව දෙයක් කරනවා. ඒ කිරීමට උපකාර කරගත්ත ඒ දේවල් දැන් පෙන්වනවා. ව්‍යාජ උපකරණ හොර නූල් හොර බොත්තම් දැන් පෙන්වනවා. යම් කිසි කෙනෙක් ඒ අවස්ථාවේ කල්පනා කරනවා නම් මෙන්න මේ දේවල් නිසයි මේවායේ සංස්කාර ස්වභාවයක් තියෙන්නේ කියලා. එතකොට එපමණටම අර සංස්කාර දෙඩි වල්ලා ගන්නේ නැහැ. අවිද්‍යාවත් එපමණටම ගිවිල යනවා. ඔන්න ඒ කියන විදිහටයි එක එක අංග ගිවිල යන්නේ. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. එතකොට අවිද්‍යාව ඇති කල්හිම සංස්කාරය වෙයි. සංස්කාරවල සංස්කාර ස්වභාවය තියෙන්නේ අවිද්‍යාව ඇති තාක් පමණයි. අවිද්‍යාව හට ගැනීමෙන් සංස්කාර ඇති වෙනවා. අවිද්‍යාව නැති කල්ලි සංස්කාරවල සංස්කාර තත්ත්වය නැත. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වුණාම සංස්කාරයනුත් නැත. කියලා ඔන්න ඔය විදිහට ඒ අංග දෙක ඒ විදිහටම තමයි ඊළඟට ටිකක් දුර මේක තේරුම් යනකම් විස්තර කරන්න බලමු. ඊළඟට අපි ගනිමු සංස්කාර සහ විඥානේ. සංඛාරපත්‍ය විඥාන සාමාන්‍ය ලෝකීය විඥානයේ ඒක ඝන ඒකීය දෙයක් හැටියටයි සලකන්නේ. ආත්මය හැටියටයි සලකන්නේ. අනිත් හැම එකක්ම අල්ල ගන්න බැරි වුණා විඥානය අල්ල ගන්නවා. ඇසෙත් නොපෙනෙන දෙයක් නිසා. මේක තමයි ආත්මය කියලා. ඒකට යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් හැම මොහොතකම අවදිව සිටිනවා නම් මේ සංස්කාර නිසයි විඥානය ඇති වෙන්නේ. මේ සංස්කාර හට ගන්නවත් එක්කම විඥානය හටගත්තා. ඒ එක එකට අදාළ තජ්ජන් තජ්ජන් කියනවා වගේ ඒක එක් කාරණිය හා සම්බන්ධ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤා
මේ චක් විඥානේ හටගත්තේ අසත් රූපත් නිසා. මේ සෝත විඥානේ හටගත්තේ මේ කණින් විතරක් නෙවෙයි. ශබ්ද වලින් විතරක් නෙවෙයි. විනාමතු වෙන දෙයකුත් නෙවෙයි. කනත් ශබ්දයක් දෙක සම්බන්ධ වෙලා. කියලා අන්නේ විදිහට අර සංස්කාර උඩයි මේ විඥානේ තියෙන්නේ කියලා කල්පනා කරනකොට විඥානේ ඒක ඝන ස්වභාවයෙන් හැංගීම නැති වෙලා යනවා. විඥානේ නැකල යන්න පටන් ගන්නවා. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං. ඒ කියන්නේ කලකිරීම නැති වෙනවා. නිරෝධ ධම්ම. සම්පූර්ණ අවස්ථාවක සම්පූර්ණ නිරෝධය වෙන්නේ මේ විදිහට. සංස්කාර උඩයි විඥානේ තිබෙන්නේ. ඒ වගේම තමයි විඥානේ උඩයි නාම රූපය තිබෙන්නේ. මේක නාම රූපයක් කියලා ලෝකයා හිතන්නේවත් නැහැ. අපි නාම රූපය ගැන කලිනුත් විග්‍රහ කරලා තියෙනවා. නාම මාත්‍ර රූපේකුත් රූප ස්වરૂපේකුත් ආදී වශයෙන් මේ දෙක එක එකට එකක් සම්බන්ධයි. ඊළඟට මේ දෙකම විඥානේ පිළිබිඹු වෙන එකක් පමණයි. මේක අන්තෝ ජටා බහිජටා තත්ත්වයක්. අර ඒ දඬු උඩ බල්ලගේ උපමාවෙන් එහෙම අපි දැක්කුවා. ඒ කියන්නේ කල්පනා කරනවා නම් මේ නාම රූපයේ මේ ලෝකයා සත්‍ය හැටියට මම ආයනය කරන නාම රූපයේ මේක මේ විඥානේ පිළිබිඹුවක් පමණයි. විඥානේ පිළිමවන දෙයක් පමණයි කියලා හිතනකොට විඥානය අල්ලගන්නෙත් නැහැ. තව ටිකක් එහාට අපි බලමු සලායතනෙ. මේ සලායතනේ නාම රූපේ නිසයි තියෙන්නේ. නාම රූපයට සීමිත වූ දෙයක් මේ සලායතන. නාම රූපේ ඇති තැනක් සලායතනෙ තියෙනවා. නාම රූපේ නැති වෙනකොට සලායතනෙ නැහැ. කියලා ඒ අවබෝධය හිත රඳව ගන්නවනම් ඒ පටිච්චසමුප්පාද ධර්මයේ හිත රඳව ගන්නවනම් අර පටිච්චසමුප්පන්න ධර්මයන් ගෙවිල යන පටන් ගන්නවා. ඒ වගේම තමයි සලආයතන නිසා ස්පර්ශයක් නැති වෙන්නේ. සාමාන්‍යයෙන් ස්පර්ශයට ලෝකයා ගැති වෙනවා. නමුත් ඒ ස්පර්ශයේ නෙන අවස්ථාවට තජ්ජං තජ්ජං අර නන්දගෝවාල් සූත්‍ර ආදී සූත්‍ර විතාම වටිනා පාඩ තිබෙනවා. තජ්ජං තජ්ජං භන්ති පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජන්ති තජ්ජස්ස තජ්ජස්ස පච්චයස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධන්ති. සූත්‍ර රාශිය කවලම් වෙන නිසා අපි දිගින් දිගට විස්තර කරන්නේ නැහැ. නැදුම් සංගය නන්දෝවාද සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා. මේ මේ ප්‍රත්‍යයන් නිසා මේ මේ වේදනාවල ඇති වෙනවා. එහෙම නැත්නම් මෙතන කියවෙන ස්පර්ශය. ස්පර්ශය. සලආයතන නිසා මේ ස්පර්ශය ඇති වෙන්නේ කියලා එතකොට කියනකොට අර ස්පර්ශය පිළිබඳ මෝහණය ඉනිවත් කර ගැනීමට උපකාර වෙනවා. සලආයතනේ උඩ ගොඩනැගුණු දෙයක් ඒකට සීමා වූ දෙයක්. සලආයතනේ නැති වෙනකොට ඒකත් නැහැ. ඊළඟට ඒ වගේම තමයි වේදනාව. වේදනාව මේ ස්පර්ශය නිසා කියලා වේදනාවේ හේතුව කෙරෙහි හිත යොදනකොට ඒ ස්පර්ශය පිළිබඳවත් නෑල්ම එනවා. වේදනාව පිළිබඳවත් නෑල්ම තියෙනවා. මොන විදිය ධර්මතාවක් මෙතන තිබෙන්නේ. තව දුරටත් මේක දිගින් දිගට කියන්න හැකියි. තම දැන් සෑහෙන පමණ කාරණේ පැහැදිලි කියලා හිතනවා. ඔය වගේ තමයි ජාති ජරා මරණ පිළිබඳ කාරණිය අවසාන වශයෙන් කියනවනේ. එහෙමත් නැත්නම් අපි තව ටිකක් විස්තර කරමු ඕනනම් වේදනා ඊළඟට තණ්හා උපාදාන. උපාදාන නිසා මේ භවය පවතින්නේ කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් අර භවය දැඩි කොට ගන්නෙ නැහැ. මේ පොවන්නත් අල්ලගෙන සිටින නිසා තමයි මම දේශකෙක් හැටියට සාමාන්‍යයෙන් මේ දේශනාව නෑ වුණත් කෙනෙක් හිතාගන්නේ. උපාදාන පත්‍ය භව. මට මේ ධර්ම දේශනාව ලැබිලා තියෙන්නේ මේක මේ අමුතුවෙන් හිම වුණ දෙයක් නෙවෙයි. බාහිර වශයෙන් බලනවා නම් පොවන්නත් අල්ලගෙන ඉන්නවා. කෙනෙක් හිතාගන්නවා මේක ඉදිරිපිට තියාගෙන ඉන්නකොට දේශනා කරනවා කියලා. මගේ ධර්මදේශනා භවයේ එතන උපාදාන පත්‍ය භව මේ ලේසි තේරුමකින් කිව්වේ. ඊළඟට භවපත්‍ය ජාති. මේ විදිහේ යම් කිසි භවයක් පැවැත්මක් ඇති කරගත්තනම් අර විද්‍යා දැක්ම අවස්ථාවේ අරණ නමුතු මෙදික් ලෝකයක හිටියේ. මේ මෙදික් ලෝකයේ ඇති වුණේ මේ මෙදික් උපාදාන කරගත්ත නිසා. ඊළඟට මේ භවයෙන් එළියට ආවම සමහර විට ටිකක් කනගාටුත් හිතෙනවා දැන් මේ කදිම මෙදික් දැක්ම ඉවර වුණා නේද කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ භවය. කෙනෙක් හිතා ගන්නවා අර කොට බිත්තියකින් මෙහා පැත්තේ ඉඳගෙන ඉන්න කෙනෙකුට එහා පැත්තේ පේන්නේ නැතුව වගේ. මේ එක් එක් භවය කියලා අපි ගන්න උත්පත්ති අපේ මෞපියන්ට සීමා වූ එක කෙලවරකුයි අපි මේ ජාති කියලා ගන්න. උත්පත්ති කියලා ගන්න. ඊළඟට මේ ශරීරයේ කෙලවර තමයි අපි මරණය කියලා ගන්න. අනික් භවය කියලා ගන්න. හරියට අර කොට බිත්තියකින් මෙහා ඉඳගත්තු වගේ තත්ත්වයක් තිබෙන. ඒව සංස්කාර සංතතියක් කියන අවබෝධයනේ. එතකොට මේ භවය මමාගත්තු එක કૃත්‍රිම දෙයක් මේක. ඒ භවය උඩයි ಜಾති කියන සංකල්පය තියෙන්නේ. මෙහා මේකක්ම ಜಾති කියලා උපත කියලා කියන්නේ.
සමහර විට සාප්පුවකින් යන්නවා ඊටාමත්ම පරණ වෙච්ච බඩුවක්. හොඳට සායම් ගාලා තියෙන නිසා අපි හිතා ගන්නවා අලුත් දෙයක් කියලා. gedara ginnena. ඊට පස්සේ නම් මේක ක්‍රියාවේ රහිත වෙන එක මිදිල යනවා. මේ අලුත් පිටම ගත්ත බඩුව ಜಾති මක් නිසාද? අරක ගත්තු නිසායි මට මේක උපන්නේ. මාර්ග ගත්තු නිසායි මට මේක උපන්නේ. මැනික උපන්නා වගේ මට මේක උපන්නේ එදා. මේ කාලුත් පිටමයි තියෙන්නේ. ඒක නිසා මේකේ බලාපොරොත්තු නැති විදිහට ජරා මරණ ශෝක පරිදේව මේ ඔක්කොම. මේ විදිහට අපිට ගන්න පුළුවන් අංග යුගල වශයෙන්. හරිගෙන මේ යුගල අතර ඇති මේ ධර්මතාව දැකීමයි පටිසම්පාදයේ දැකිය. අංග 12 කටපාඩම් කරගෙන අනුලෝම පරිලෝම වශයෙන් කීම නොවේ. එසකොට මේ විදිහට කල්පනා කරනකොට මෙතන මේ අනුලෝම ප්‍රතිලෝම කාරණයක් ඉතාමත් වැදගත්ද? ඉන් පේනවා මේ වහටගත් නිසාම නැතිවීමක් තියෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්ම. ධම හට ගන්නා ස්වභාවය තියෙනවා නම් ඒකාන්තයෙන්ම නිරුද්ධ වෙන්නත් තෝ. ඒ වගේම මේ සමුදය පක්ෂියත් නිරෝධ පක්ෂියත්. ඉතින් අර රහතන් වහන්සේගේ වෙනස තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේක ආශ්‍රමයන්ට යටත් නොවන තත්වයකින්න ක්ෂීණාශ්‍රව වශයෙන් මේ නිරෝධය දුටුවා. දැන් මෙතන අපිට තව දුරටත් යන්න පුළුවන් පටිච්චසමුප්පාදය පිළිබඳ කාරණයට. අර අවිජ්ජා මුලට දාලා තියෙන්නේ මක් නිසාද? ඒක නිත්‍ය නිසාවත් ඒක අහේතුක නිසාවත් නෙවෙයි. සසරින් මිදීමේ ගැඹුරුම ප්‍රශ්නේ තිබෙන්නේ ආශ්‍රව කියන වචනේ තුලයි. ආශ්‍රය වෙනොත් සමහර විට හතරක් හැටියට දක්වනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. නමුත් බොහෝ තැන්වල අරහත්ය පිළිබඳව සඳහන් වන තැන්වල කාමාශාවාභිචිත්තං විමුච්චති, භවආශාවාභිචිත්තං විමුච්චති, අවිජ්ජාශාවාභිචිත්තං විමුච්චති කියලා තුනක් හැටියට දක්වනවා. මක් නිසාද? අවිජ්ජා කියන එකටම අල්ලන්න පුළුවන් දිට්ඨි කියන එක. ඒකයි. මේ ආශ්‍රව කියන වචනේ අපිට තේරුම් ගන්න පුළුවන්. ලෝකී ආශ්‍රව කියන වචනේට දෙන අර්ථයට බොහෝ දුරට සමානයි. සාංසාරික පුරුදු ප්‍රවාහය මේවට පෙළඹිල යන ස්වභාවයක් තියෙනවා. මේ ආශ්‍රව ධර්මවල ගලාගෙන එන ස්වභාවයක් තියෙනවා. සංසාරගත සත්‍යය තුළ කාමයන් මවා ගන්න, භවයක් මවා ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක තමයි කාමාශ්‍රව, කාමයන්ට ඇදී යන ස්වභාවය. භවයක් මවා ගන්න ස්වභාවය. ආලය ආරාම, ආලය රත, ආලය සම්මුදිත ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ විදිහට භවයක් මවා ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අවිජ්ජාව කියන එක. ඒක සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මක් නිසාද? අවිජ්ජා කියලා වෙන මංගියක් හැටියටත් තියෙනවා. ඒක මාශ්‍රව හැටියටත් තියෙනවා. අවිජ්ජාවත් එක්තරා පුරුද්දක්. බොහෝ විට සංසාරගත සත්‍ය තුළ තිබෙනවා අඳුරට ප්‍රිය කරන බවකුත්, ආලෝකයට අප්‍රිය කරන ස්වභාවයක්. ආලෝකයට ඇස්පසා ගන්න ස්වභාවයක් ලෝකයා තුළ තිබෙනවා. පහසුවෙන් අමතක කරන ස්වභාවයක් ලෝකයා තුළ තිබෙනවා. එහෙම අමතක කරලා තමයි මේ භවයේ හැසිරෙන්නේ අනන්ත කාලෙ. අන්න එක තමයි මේ අවිජ්ජාශ්‍රවේ. ඒ අවිජ්ජාශ්‍රේ, ඒ ආශ්‍රවේ කොයි තරම් බල සම්පන්නද කියපෝ. මහා තීක්ෂ්ණ ප්‍රඥාවන්ට පවා එක සැරේට බැහැරහත් වෙන්න. ධර්ම චක්‍රය හතර සැරයක් කරකැවෙන්න ඕන. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කිය. ඒ ආශ්‍රව ගොඩ කැපීමේ අමාරුකම් පෙන්වන්න තමයි. සෝවාන් පුද්ගලයා හත් සැරයක් පමණි. හත්තක් හත්තු පරම. සකදාගාමි පුද්ගල ගැන එක සැරයක් තකි දේව ආදි වශයෙන් ව්‍යවහාරී පවා තිබේ. කොටේ ආශ්‍රමයන් කපා හැරීමේ මඟත් මේකමයි. පටිච්චසමුප්පාද ධර්මයමයි. මේකම සමහර විට දක්වන ප්‍රතිපදාව හැටියට. අග්නිසාද ප්‍රතිපදාව කියන්නේ අර අංග 12 කටපාඩම් කිරීම නොවේ. අර පටිච්චසමුප්පාද ධර්මයේ හිත පැවැත්වීම. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්සුප්පාද ඉදං උප්පදති, ඉමස්මින් අසති ඉදං නොහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. ඉතාමත්ම අමාරු වැඩක් ඒක. එහෙම හිත රඳවාගෙන නිස්සල යනවා. එක්කෝ එහාය කල්ල ගන්නව නැත්නම් මෙහාය කල්ල ගන්නවා. ද්වයතාවේ ලෝකයා බොහෝ කාලයක් ජීවත් වෙන්නේ මැදවත් නොරැඳී සිටින තත්ත්වයකුයි රහතන් වහන්සේ ලබා ගන්න. ඒක තමයි බාහ්‍ය සූත්‍රයේ නේවයි ධන උරන් නොබිලමන්තේ කියලා ප්‍රකාශ කරලා තිබෙන්නේ. යතෝතං බාහ්‍යන තේන තතෝතං බාහ්‍යන තත්ථ යතෝතං බාහ්‍යන තත්ථ තතෝතං බාහ්‍ය නේවයිධ නහුරං නෝභයමන්තරේ සේවන්ත දුක්. අර එකක් පිළිබඳවවත් මඤ්ඤණා කරන්නේ නැත්නම් ඒක සංකල්පයක් තුලවත් ලැබගන්නේ නැහැ. ඒකට ඇතුල් වෙන්නේ නැහැ.
එකට ඇතුල් වෙන්නේ නැත්නම් ඔබ මෙතනත් නොවේ එතනත් නොවේ මේ දෙක අතරත් නොවේ. එහෙම දුකයි කියලා වරක්. එතකොට පටිච්චසමුප්පාද ධර්ම හරියාකාර අවබෝධ කරගත්තු පුද්ගලයා අවිද්‍යාව බැඳින්නෙත් නැහැ සංස්කාරවල බැඳින්නෙත් නැහැ. මේ දෙක අතර සම්බන්ධතාව දෙකින් නිසා සංස්කාරවල බැඳින්නෙත් නැහැ විඥානය බැඳින්නෙත් නැහැ. මේ දෙක අතර සම්බන්ධතාව දෙකීම නිසා සමුදේ වය වශයෙන් ඔන්නෝ විදිහේ තත්ත්වෙකුයි තියෙන්නේ. මෙන්න මේ දර්ශනය පිට කරගෙන තමයි තථාගතයන් වහන්සේ තාදී ගුණය දියුණු කරගත්තේ. ඉතාමත්ම උත්තරීතර ප්‍රණීත වූ තාදී බවත් නොදත්කම නිසාවත් විනාර සංජය බෙල්ලට්ටි පුත්තගේ වගේ අඟ බීරා ගැනීම ප්‍රතිපත්තියක් නිසාවත් කරන මධ්‍යස්ථ දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය කියා හෝ බොරුව කියා හෝ ප්‍රකාශ නොකරන්නේමක් නිසාද? දකින්නවා අවිද්‍යාව ඇති කල්ලි මේව සත්‍යයි. අවිද්‍යාව නැති වුණාම තමයි නිරෝධිය දුටු පුද්ගලයාට තමයි සලායකෙන බොරු දෙයක් කියලා විඥානීය මායාවක් හැටියට වැටහෙන්නේ. අන්නේ අවබෝධී වීටි පුද්ගලයා අර ඒකාන්ත සත්‍ය හැටියට ගන්නෙ නැහැ. ඒ වගේම ඒව සත්‍යයි කියලා කියන පුද්ගලයන් පිළිබඳව දැඩිව ගන්නෙ නැහැ. මක් නිසාද? දැඩි හිටියෙක් කුඩා දරුවෙකු අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වගේ එක්තරා විදිහක සහනශීලීත්වයක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරනවා. සත්‍ය தත්ය තමයි දුටුවා. දැන් මෙතන ඊළඟට අපිට තීරුම් ගන්න පුළුවනි. අපි කලින් සඳහන් කළා පච්චේක සත්‍යයසු පුතෝ නිවිට්ඨ. සාමාන්‍ය දෘෂ්ටි ගතිකෙන් ලෝකයේ තම තමන්ට පමණක් සත්‍ය වූ දෘෂ්ටිවල කොටු වෙලා සිටිනවා. පච්චේක සත්‍යයසු කියන වචනේ ආශ්‍රයෙනුයි අපි අර සංසය සංමුත කියන වචනේ තේරුවේ. සය සංමුතියසු කියලා ගැඹුරු වචනයක් තිබුණා. අපි එක තේරුවේ තම තමන්ගේ ස්වකීය වූ දෘෂ්ටිවලට කොටු වෙලා ඉන්න සිටිනවා. ඒ කොටු වෙලා සිටිනමක් නිසාද? ඒ කර චූල විහය සූත්‍රින උපුටා දැක්වූ ගාථාවෙන් ප්‍රකාශ වුණා. නහීව සත්‍යානි බහූනි නානාඤ්ඤත්‍ර සංඥානිච්ඡානි ලෝකේ. තම තමන්ගත් සංඥාවල් අනුවයි ඒවා සත්‍ය හැටියට ගණන් ගන්න. ඒ තමන්ගේ ස්පර්ශය අනුවයි. ශාලාවේ ඉඳගෙන බැලුව නිසා යම් යම් දේවල් පෙනුනේ. විද්‍යාගාරයේ පෙන්වන නියම ආකාරයේ පෙන්වන්නේ නැහැ. ඒ අවිද්‍යාව නිසායි අර සංස්කාර ගොඩ නැගුණේ. ඔන්න ඒ වගේ දෙයක්. ඒකට අර පච්චේක සත්‍ය කියන එක. මේකට තව හොඳ උපමාවක් තියෙනවා. අපි දිගටම මේව ගැන නොකියුවත් උදාන පාළියේ ජච්ඡන්ද වර්ගයේ බුදුරජාණන් වහන්සේ කියන හැර දක්වලා තියෙනවා අන්ධයින් සහ ඇතා පිළිබඳ උපමා කතා. ඒක ඉතාම ප්‍රකට කථාන්තරයක්. ඒ කියන්නේ එක රජ කෙනෙක් අන්ධහින් පිරිසක් ගෙන්වලා ඇතෙකුගේ එක එක අංගපසඟ හිස කන පාවල් ගාදිය අල්ලන්න සලස්සලා ඊට පස්සේ ඇතා කොයි විද්‍ය සතෙක්ද කියලා ඇහුවහම අයි ජාත්‍යන්ධහින් තම තමන් අල්ලගත්තු අංගය අනුව ප්‍රකාශ කළා. ඇතා මෙහෙම සතෙක් මෝල් ගහක් වගේ එහෙම නැත්නම් වංගෙඩියක් වගේ කියලා ওই විදිහට ප්‍රකාශ කළා. ඔන්න ওই විදිහට තමයි ලෝකයාගේ අර දෘෂ්ටිය. තදපි පස්සපච්චය සමහර විට අභිඥාලාභීන් කියන පවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ගක්මජාල සූත්‍රයේ තම තමන් ලැබු නාම රූපයේ යම් යම් ස්පර්ශයන් නිසා ඇති කරගත්තු සංඥාවන් නිසා ඒ දෘෂ්ටි නැල්ලගත්තේ. ඉදමේ සත්‍යං මොගමඤ්ඤං මේම සත්‍යයි අනික් සියල්ල බොරුය කියලා ඒ විදිහට තදින් දෘෂ්ටි ගන්න පෙළඹුණා. බුදුරජාණන් වහන්සේ එහෙම දෙඩි දෘෂ්ටියක් නොගෙන නිරෝධය දුටුව නිසා ඒ හැම එකක්ම නිරුද්ධ වෙනවා. සිතත් නිරුද්ධ වෙනවා, ධර්මයනුත් නිරුද්ධ වෙනවා, සිතට අරමුණු වෙන අරමුණු පවා නිරුද්ධ වෙනවා කියන එබඳු සත්‍යයක් දැක නිසා විඥාන යෝධය ප්‍රත්‍යක්ෂ කළා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සහනශීලීව මධ්‍යස්ථව සිටි. ඇත්ත වශයෙන් නිශ්ශබ්දතාවයි එතැනට පිළිතුරු බොහෝ අවස්ථා. ඔන්න ඔය විදිහේ තමයි ගැඹුරු කාරණයක් මෙතනින් ප්‍රකාශ කියන්නේ. මෙන්න මේක තවදුරටත් අපට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට මේ මැජික් දර්ශනය පිළිබඳව ඇති වුණ තත්ත්වය අර මැජික් දර්ශනය පිළිබඳව නුවණැති සති බුද්ධලයාට ඇති වුණ තත්ත්වය වගේම බුදුරජාණන් වහන්සේටත් ඒ විදිහ අවස්ථාවල් පැන නැගිලා තියෙනවා. ඊට හොඳ සාධකයක් අපට හමු වෙනවා කීවනිකාය මහා පරිනිබ්බාන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පාවානුවර සිට කුසිනාරාවට වැඩම කරන අතරදී ටිකක් විවේක ගන්න ගසක් මුල වැඩ සිටියා. ඒ අවස්ථාවේ කුසිනාරාවේ ඉඳලා පාවා නුවරට එන පුකුස නැමැති මල්ල පුත්‍රයෙක් ඒතන තාලාර කාලාමයන්ගේ ශ්‍රාවකෙක් අනාර කාලාම තාපසයා ආගින් චඤ්ඤායතන ලැබූ තාපසෙක් බුදුරජාණන් වහන්සේගේත් ආචාර්යවරයෙක් හැටියට සඳහන් වෙනවා. එහෙම එන අතරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා වැඳලා
සන්තේන කෝපන බන්තේ පබ්බජිතා විහාරේන විහරಂತಿ කියලා එක්තරා විදිහක ප්‍රීති වාක්‍යයක් වගේ ප්‍රකාශ කළා. පැවිද්දන් කොයිතරම් ශාන්ත විහරණයකින් වාසය කරනවද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැසසුම් වශයෙන් කිව්වනම් ඊළඟට ප්‍රශංසාව කළේ තමන්ගේ ගුරුවරයා ගැන. ඊළඟට ප්‍රවෘත්තියක් ප්‍රකාශ කළා ආලාර කාලාමයන් ගැන. ආලාර කාලාම මගේ ශාස්ත්‍රවරයා මේ ආලාර කාලාම එක් අවස්ථාවක දිග ගමනක් යන අතරේ ගමන් මගින් බෙන් වෙලා ගසක් යට ඉඳගත් දිවාවයනේ සඳහා. ඒ අවස්ථාවේ 500ක් ගැල් ඒ ස්ථානයේ පසු කරගෙන ගියා. ඒ ගැල් නික්ම ගියාට පස්සේ ඒ ගැල් පසුපසින් ආපු යම්කිසි පුද්ගලෙක් ඇවිල්ලා මේ ආලාර කාලාමයන්ගෙන් ඇහුවා මේ ගැල් 500ක් ගියා දැක්කද කියලා. නෑ මං දැක්කේ නැහැ. ශබ්දය ඇහුණද? නෑ මට ඇහුනේ නැහැ. නිදාගෙනද හිටියේ? නැහැ. මං නිදාගෙනක් නෙවෙයි හිටියේ. සිහිය ඇතිවද හිටියේ? ඔව් මං සිහිය ඇතිව හිටියේ. කියලා ප්‍රකාශ කළාම අර පුද්ගලයා ලොකු සතුටක් ප්‍රසාදයක් ඇති කරගෙන ආලාර කාලාමයන් ගැන මේක ආශ්චර්යවත් අද්භූත දෙයක්. කොයිතරම් ශාන්ත විහරණයකින් පැවිද්දන් ජීවත් වෙනවද කියලා. මේ විදිහේ ගැල් ගමන් කරන අතරේ ඒ ගැල් වලින් විසුණු මඩපවා ඔබතුමාගේ සංඝාතයේ තැවරුණාට මොකද? ඔබතුමා කිසිවක් දැක්කේ නැහැ කියලා ප්‍රකාශ කරලා ගියයි කියලා ওই විදිහට අරපුක්කු සමල්ල පුත්‍රයා ආලාර කාලාම පිළිබඳ ප්‍රශංසාත්මක විහරණ විස්තරයක් කළා. බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා පුක්කුස වැඩි අමාරු ඔය ගැල් 500ක් යන අවස්ථාවේ ඒ කහන්නේවත් දකින්නේවත් නැතිව ඉන්න එකද? එහෙම නැත්නම් මහා වැස්සක් වහිමින් ගලගලා යද්දී ගොරමුමින් හෙනපු පුරණ අවස්ථාවේ ඒව කිසිවක් නැසෙන තත්ත්වයක සිටීමද? ඊට මේ පුක්කුස ප්‍රකාශ කරනවා අර දෙවෙනුව කියාපු කාරණය තමයි අමාරු කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ තමන් පිළිබඳවම අතීත ප්‍රවෘත්තිය ප්‍රකාශ කරනවා. පුකුසමම එක් අවස්ථාවක ආතුමාවේ බුසාගාරයේ වැඩවිසුවා. බුසාගාරය කියන්නේ 10යිගේ. මේ අවස්ථාවේ මහ වැස්සක් වැහැලා ගලාගෙන යද්දී විදුලි කොටමින් හෙන පුපුරද්දී ඒ බුසාගාරයේම හිටපු ගොවියන් දෙදෙනෙකුත් ගවයින් 4 දෙනෙකුත් හෙන පහරින් මැරුණා. එතෙන්ට විශාල ජනකායක් රැස් වුණා. මේ අවස්ථාවේ මම ඒ බුසාගාරයෙන් නික්මිලා එලිමහනි බුසාගාරයේ දොරකඩ සක්මන් කරමින් හිටියා. එතකොට මේ මහා ජනකායෙන් කෙනෙක් මා ළඟට ආවාම මම ඇසුවා ඒ පුද්ගලයාගෙන් මක් නිසාද මහසෙනකක් රැස් වෙලා ඉන්නේ? දැන් ස්වාමීනි මහ වැස්සක් වැහැලා ගලාගෙන යද්දී විදුලි කොටමින් හෙන පුපුරද්දී හෙන පහරින් ගොවි සොහොයුරන් 2 දෙනෙකුත් ගවයින් 4 දෙනෙකුත් මිය ගියා. ඒ කල් මේ මහසෙනක රැස් වෙලා ඉන්නේ. ඒ ස්වාමීනි ඔබ වහන්සේ කොහෙද හිටියේ? මම මෙතනමයි හිටියේ. ඔබ වහන්සේ සැතපිලයිද හිටියේ? නැහැ මම සැතපිල නොවේ හිටියේ. ඔබ වහන්සේට සද්ද ඇහුන්නේ නැද්ද? නැහැ මට සද්ද ඇහුන්නේ නැහැ. මම දුටුවෙත් නැහැ. මම සැතපිල හිටියෙත් නැහැ. ඊළඟට අහන ඔබ වහන්සේ සිහිය ඇතිවද හිටියේ? සංජි සිහිය ඇතිවම තමයි හිටියේ. එතකොට මේ පුද්ගලයා විශ්මය ප්‍රකාශ කරනවා. සෝතන් භන්ති සංජි සමානෝ ජාගරෝ දේවේ වස්සන්ති දේවේ ගලගලායන්ති විද්‍යුතාසු නිච්චරන්ති අසනියා පණන්තියා නේවා දසන පණසද්දන් අස්සෝස. එනම් ස්වාමීනි ඔබ වහන්සේ සිහිය ඇතිවම අවදිව සිටගෙන මේ මහ වැස්සක් වැහැලා ගලාගෙන යද්දී විදුලි කොටමින් හෙන පුපුරද්දී ඒ කිසිවක් ඔබ වහන්සේ දැක්කෙත් නැහැ ඇසුවෙත් නැහැ. එසේ ඇරෙන්න කියලා පිළිතුරු. අන්‍ය අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්නේ පුකුස. අන්‍ය අවස්ථාවේ අර පුද්ගලයා මා ගැන ලොකු ප්‍රසාදයක් ඇති කරගත්තා. අච්චරියන් මත බොහෝ අභුතන් මත බොහෝ සන්තේන මත බොහෝ පබ්බජිතා විහාරයෙන් විහර කොයිතරම් ශාන්ත විහරණයකින්ද පැවිද්දන් වාසය කරන්න කියලා කියතොත් මෙන්න මේ විදිහට මහ වැස්සක් විහාර ගලාගෙන යද්දී මෙබඳු සිද්ධියක් වෙලා ඔබ වහන්සේ දැක්කේ නැත කියලා. මෙතන මේ සඳහන් වෙන ප්‍රවෘත්ති ගැන ඇතැම් කෙනෙක් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ නිරෝධ සමාපත්තියේ වැඩ සිටි වැඩුණේ කියලා. නමුත් නිරෝධ සමාපත්තිය නම් අර සංඤේ සමානෝ ජාගරෝ කියන වචන සඳහන් වෙන්නේ නැහැ. අර පුද්ගලයා පුදුමය ප්‍රකාශ කරන්නේ සෝතං භන්ති සංඤේ සමානෝ ජාගරෝ දේවස්සන්තේ දේවී ගලගලා යන්ති ආදී වශයෙන් ප්‍රකාශ කරන්නේ සංඥාවත් ඇතිව අවදිව සිටියදීම මහවැස්සක් වහින අතරේ මේ විදිහ සිද්ධියක් ඔබ වහන්සේ දුටුවෙත් නැහැ සුවෙත් නැහැ කියලා. ඒ විදිහට විශ්මය ප්‍රකාශ කරනවා. එතකොට සංඤේ සමානෝ ජාගරෝ කියන වචන යොදන්නේ නැහැ නිරෝධ සමාපත්තිය නම්.
ඒවගේම මේක ආකින්චඤ්ඤායතන තත්ත්වයක් නෙවෙයි. ආලාර කාලාම සහ ගැල් 500 පිළිබඳ ප්‍රවෘත්තිනුත් පෙන්වනවා ආකින්චඤ්ඤායතන සමපත්තියක් නෙවෙයි. මෙතන ඇත්ත වශයෙන්ම මේ ප්‍රකාශ කරන්නේ අපි අර කලින් සඳහන් කළ අරහත්ඵල සමාධියයි. අරහත්ඵල සමාධියෙන් බුදුරජාණන් වහන්සේ දැඩ සිටි අවස්ථාවක සලායත නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝක නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකෙන් ඉවත් වෙලා වැඩ සිටි අවස්ථාවකයි මේ සිදුවීම සිදු වුණේ. ඒකයි බුදුරජාණන් වහන්සේට ශබ්දයක් ඇහුණෙත් නැත්ති, පෙනුණෙත් නැත්ති. ඒකට මෙන්න මේ කාරණේ අනුව අපිට නැවතත් මතක් කරගන්න පුළුවන්. අර කලහවිවාද සූත්‍රයෙන් අපි කලින් අවස්ථාවක උටා දැකූ ගාථා මහා ප්‍රේලිකා විජේ ගාථාව අටුවාවලත් නොයෙකුත් විදිහට තේරුම් කරන එක. නොපි අසඤ්ඤී නවිසඤ්ඤසඤ්ඤී නෝපි අසඤ්ඤී නවිභූතසඤ්ඤී ඒවං සමිත්තස්ස විභූති රූපං සඤ්ඤානි දානාහි පපංච සක්ඛා නසඤ්ඤසඤ්ඤී සාමාන්‍ය සංඥාවෙන් සංඥාව ඇතිවත් නොවේ නවිසඤ්ඤසඤ්ඤී විසඤ්ඤ වෙලා සිහි නැතිව හිටියත් නොවේ නොපි අසඤ්ඤී සංඥාව සම්පූර්ණින් නැති අසඤ්ඤ තත්වයකුත් නොවේ නවිභූත සංඥා සංඥාව කෙලවර කළ නිරෝධ සමාවත්තිය වෙන දෙයක් නෝ. එවන් සමේතස විභූති රූපං අන්නේ බඳු තත්ත්වයට පත් වූ පුද්ගලයාටයි රූපය විභූත වෙන්නේ. රූපය නැති වෙන්නේ, රූප ප්‍රඥාප්තිය නැති වෙන්නේ. සංඥා නිදානායි පපංච සංඛා සංඥා නිදාන කොටගෙනයි පපංච සංඛාව නැති වෙන්නේ. මේ වචනේ අපි කලින් විස්තර කරලා තියෙනවා. මේ මෙදික් දර්ශනය ආශ්‍රයෙන් මේ පපංච සංඛා කියන එක තේරුම් ගන්නව නම් පපංච සංඛාන් තමයි අර මැජික් දර්ශනය පිළිබඳව අර්ශාලාවේ හිටිය පුද්ගලයා ඇති කරගත්තේ සංහාමාන දික්ටි වශයෙන්. අර ආ ඕ සූ හඬ නගමින් කෙල දික් කරගෙන කට අරගෙන ඇස් අරගෙන බලාගෙන ඇති කරගත්තේ ඔක්කොම පපංච සංඛා. ඉතාම ලක්ෂණ මැජික් දර්ශනය, පුදුම දේවල්. ඔන්නේ පපංච සංඛාවල් සංඥාව නිදාන කොටගෙන ඇති වෙන්නේ. ඒ සංඥාවෙන් සම්පූර්ණයෙන්ම මිදුණ තත්ත්වයකුයි අර සලායත නිරෝධ අවස්ථාව. අරහත් ඵල සමාපatti අවස්ථාවේ තිබෙන්නේ. කලිනුත් දක්වල තියෙනවා අරහත් ඵල සමාධිය ගැන සඳහන් කළ සූත්‍රවල නීව පඨවිස්මින් පඨවිසඤ්ඤීන ආපස්මින් ආපෝසඤ්ඤීන තේජස්මින් තේජෝසඤ්ඤී නවායස්මින් වායෝසඤ්ඤීන විදලෝකසඤ්ඤීන පරලෝකසඤ්ඤී ඔය විදිහට. විකට විස්තර කරලාගෙන ගිහිල්ලා පොළොවි පොළොව සංඥාවකුත් නැහැ, ජලෙහි ජල සංඥාවකුත් නැහැ, ගින්නෙහි ගින්න සංඥාවකුත් නැහැ, වායුවෙහි වායු සංඥාවකුත් නැහැ. ඔයිට කිසිවක් පිළිබඳව සංඥාවක් නැහැ. නමුත් සංඥේච 50 සංඥාවකුත් තිබෙනවා. මොකක්ද සංඥාව? මොකක්ද සංඥාව? ඒක තමයි මේ දේශනා මුලදී පාවිච්චි කළ සංඥා. ඒකත් අර කලින් දේශනාවලදී අරහත් ඵලය ගැන විස්තර කරන අවස්ථාවලදී කල්නොත් කීප විටක් දක්වලා තියෙන ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සන්තෝ සබ්බෝපදීපටි නිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම